අනුමෝදන් කරනවා කියලා කියන්නේ මොකද්ද? අපි ඒ අනුකූල ඕකේ පරිසරය සකස් කරලා දෙනවා. ඒ තමයි අනුමෝදන. පින් දෙනවා කියන්නේ ඒක කරා අපි පින යොමු කරන එකමයි. එකක් තමයි උපමත්තම් කරලා දෙන එක තමයි හදලා දෙන්නේ. හදා හදා දෙන උපමත්තම් කර දෙනවා. පින් දීම පින් අනුමෝදන් කිරීම. කාරණාදී කෝ. එකක් කරලා දෙනවා. පෙරල්පික උපමත්තම් කරලා දෙනවා. දැන් දානේ අදාගෙන මෙතෙන් දෙනවා ඥාතියාට පින් දෙන්නේ. ඊළඟට මෙතෙන්දී උපමත්තම් කරනවා. ඒ ඥාතියත් කරපු ඒවා ඒ වගේ මේ බුද්ධයාට යොමු කරලා කියලා සම්බන්ධ කරලා මේ මේ විදිහේ පින කරන්න කියලා පිනත් උපමත්තම් වෙන විදිහට පිනත් කරලා ශ්‍රද්ධාව කියලා සුදාන ප්‍රඥා ඇති වෙන විදිහට ඊට පස්සේ බලවත් කරලා උපමත්තම් කරලා දෙන අනුමෝදන කරනවා. පින් දීම පින් අනුමෝදන් කිරීම කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තේ නැහැ අපි හිතනවා අපිට පුළුවන් අපායින් එක උසල උඩින් කියන්න කියලා. එහෙම කරන්න බෑ. ඒක වෙන මාන්තය. හැබැයි අවශ්‍ය උපනිසිරි ලබා දෙන්න පුළුවන්. ඔහුට හේතු තියෙනවා නම් ප්‍රධාන කාරණයක් ඔහු ළඟ තියෙනවා. ඔහුගේ මානසිකත්වයේ අති දූෂ්‍ය යන්නේ. ඔහු අපි කොච්චර දැල්ලුවා ගොඩ ගන්න බෑ. හේතුකාරක ඇතිදී හේතුකාරක ඇති විදිහට අපිට කටයුතු කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය පරිසරය. දැන් අපි නෝකෝ වාහනේ තල්ලු කරන්න හදනවා තල්ලු කරන්න හදනවා බෑ. මොකද වාහනේ තියෙන බලය ඔක්කොම තියෙනවා. හැබැයි වාහනේ ස්ටාර්ට් කරනවා කන්දේ තල්ලු කරන්න හදුවම තල්ලු කරගෙන යන්න තරම් විචාර කරන ශක්තිය තිබමයි. එන්ජිමේ ශක්තියමයි. එන්ජිමත් ස්ටාර්ට් කරලා පිටිපස්සේ තල්ලු කරනවා. වැඩි කියන්නේ. දැන් පුංචි තල්ලුවක් දෙනකොට අර එන්ජිමේ ස්ටාර්ට් කරලා ඉස්සරහට අදිනවා නම් කන්ද නිසා අදින්නේ නැහැ වාහනේ. හැබැයි අදින ඇතු එහෙම තියෙනවා සරදාගේ තියෙනවා. පිටිපස්සේ එක නෙදෙන් තල්ලු කරගහම අර ආධාරයෙන් මේක එකතු වෙලා එදලා යනවා. වාහනේ නැවතිලා තියෙනවා. අපි තල්ලු කරන අර වෙනදා වාගේ. අපිට හොල්ලා ගන්නවා අපි තල්ලුව මත. මොකද වාහනේ තල්ලුවත් එකයි අර එකතු වෙලා අර වැඩි කෙරෙන්නේ. වාහනේ හිවස් එකට දාගෙන ඉස්චාර්ජ් කරනවා. අපි තල්ලු කරනවා අනිත් පැත්තට. අපිත් එල්ලගෙන ආපහු එනවා මිසක් යනවා. දැන් මෙන්න මේ වගේ ක්‍රමයක් තියෙනවා මේ පින්දීමේදී කෙනෙක් ගලව ගන්න. එන්ජින් එක ස්ටාර්ට් කළා වගේ වැඩ පිළිවෙලක් තියෙනවා තමල්ලා. තව තමන් කරගත්තා හරි. ඒක සමහරවිට සුබදි පැත්තට බරව උහුලන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ තරම් මට්ටමට සුබදිට ගෙනියන්න තරම් ශක්තිය නැහැ. ඒකට පොඩ්ඩක් ආධාරයක් දුන්නා මුස්කල් ඇදලා. උපනිශ්‍රිය දුන්නා. අන්න ඒක ක්‍රමය. දුගතියට යන්න පැත්තට බර වෙලා තියෙනවා. හැබැයි දුගතියට යවන්න තරම් උන් ගොඩනගපු ශක්තිය තමයි මාදි. ඕක අයින් කරලා දැන් මෙහෙමයි කියලා හිනම ගහනවා කරනවා වගතුවක් නැ විනය කියන කෙනෙකුට. ඒ පැත්ත සල්ලු ගන්න ශක්තිය අපි දෙන්න. ඒලා කියන කෙනෙක් බලාට පස්සේ වෙනාගේ අමුණ කියන්නේ එපා නිතරම. ඒක හොඳ නෑ කියේ. ඇයි එහෙම කිව්වේ කියන්නේ අපි දන්නේ. අමුණ කියන්නේ ඒ අමුණ දිහිම දින ඔහුට තාපයක් වශයෙන් යන්න දිවිජේ දුවේක දැතර යන්න මේක හේතුව. එහෙනම් මැරිච්චාගේ අමුණ කියන්නේ එපා කියන සාම්ප්‍රදායික කතාවක් අපි අතර ගියේ. ඒක ගినాය මොකද කියලා අපි දන්නේ නෑ ඔකටයි හේතුව. ඊයට ಗುಣ කියන්න කියන. ඒකනේ හේතුව. ඒ ඉන්නේ උපමත්තන් වෙවි ඔහුට තිබුණා සුභතියට යන්න පොඩි බාධකයක් තිබුණා. අවදු තල්ලුවක් දෙනවා. ඒ බාධකේ දුරු කරගන්න. ඒකෙන් ඔහුට මාර්ගය වැඩෙනවා. පිටියට ගන්න පුළුවන්. මේ ඔහු තුළ තියෙන දේ තමයි දැන් ප්‍රධාන වෙන්නේ. ඔහු ගොඩනගාගෙන තිබෙන රාමුවක් තියෙනවා ඔහුගේ අභ්‍යන්තරේ. ඒ රාමුවට උදව් කිරීම හෝ බාධක පැමිණීම යනුව කරන්න පුළුවන්.